මට පේන්නේ නම් වෙනද වගේ නෙමෙයි. මොකක් මොකක් කරේ නිකන් අමුතු පන්නේ වැඩක් වගේ. මාමේ අපි පොඩි වැඩකට ලෑස්ති වෙමු. මේ මොනවද මේ කරන්නේ ඇත්තට? ඇයි දන්නේ නැද්ද? මතුකම අධ්‍යාපන කලාපේ ඉන්න සියලුම චිත්‍රකලා ගුරුවරු ඒ වගේම ශිෂ්‍යෝ මේ සියලුම එකතු වෙලා අපේ විශාල චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්න යන්නේ. එහෙමනම් ඉතින් ඕකේ සේමේ වැඩක් වෙනනම් බෑ. මතුගම අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අංශයේ සංවිධානයෙන් සිත්‍රු 2024 යන මේන් පැවතු ගුරු සිසු සිතුවම් හා මූර්ති නිර්මාණ ප්‍රදර්ශනය මතුගම කලාප අධ්‍යාපන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂික WAP විජේතුංග මහත්මියගේ උපදේශන අධීක්ෂණයෙන් සංවිධානය කළ මේ සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් මතුගම සීදේවි කර්මාන්ත ආයතනාධිපති ශ්‍රී ලංකා අභිමානී ශ්‍රී ලංකා පුත්‍ර ශාසන මාමක කීර්තිශ්‍රී දේශමාන්‍ය සාමවිනිසුරු WW කුලරත්න මහතා සහභාගී වුණා. මේ සඳහා මතුගම කලාපයේ පාසල් 130ක සිසු දරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයට තබා තිබූ අතර සෞන්දර්ය ආචාර්ය මෙජර් රුවන් සමරනායක මහතාගේ අලංකාර මූර්ති රසක් සහ චිත්‍රගුරු උපදේශක දීපල් ජයවර්ධන මහතාගේ සහ තවත් ගුරු මහත්ම මහත්මින්ගේ නිර්මාණ රසක් ප්‍රදර්ශනයට තබා තිබුණා. කලාප අධ්‍යාපන කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති උත්සවයේදී සිසු දරුවන් ඇගීම පිණිස සහතික හා තිළිණ ප්‍රදානය කිරීම සිදු කළ අතර උළෙල අලංකාරය පිණිස සිසු දරුවන්ගේ නර්තනාංග රසක්ද මේ සඳහා එක් කර තිබුණා. මතුගම ප්‍රාදේශීය ලේකම් මදුෂ සංකල්ප මහතාද මතුගම මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්ද්‍ර පත්මලාල් මන මහතුරුන් ඇතුළු විද්‍යාල රසක විදුහල්පතිවරුන් සහ ගුරු මහත්ම මහත්මීන්ද මේ සඳහා එක්ව සිටියා. සෞන්දර්ය අංශ නියෝජ්‍ය අධ්‍යක්ෂික තුසානි විතානච්චි මහත්මිය සහ චිත්‍රගුරු උපදේශක දීපල් ජයවර්ධන සෞන්දර්ය ආචාර්ය මෙජර් රුවන් සමරනායක යන මහතුරුන් මේ සංවිධාන කටයුතු සඳහා මහත් වෙහෙසක් දරා තිබුණා. මොකද මං එහෙම ඇහුවේ අපේ ගෙදරුංග හරි කැමති ඔය වගේ දේවල් බලන්න. වර්ණ රේඛා හැඩතල අතරේ සිතුවම් කරණයට හුරු වුණ දරුවන්ගේ සිතුවිලි මුදාහැරීම් පිළිබඳව අපි පරීක්ෂණාත්මකව බලන්න අවශ්‍ය යුගයක තමයි අපි ඉන්නේ. ඒ නිසා ඔවුන්ගේ සිතුවිලි, ඔවුන්ගේ හැඟීම්, ඔවුන්ගේ අනාගත සිහින මේ චිත්‍ර අතරේ හැම තැනම ලියවිලා තියෙනවා කියලා තමයි අපට දැනෙන්නේ. ඒ නිසාම මේ චිත්‍ර ප්‍රදර්ශනයේ සුවිශේෂී චිත්‍ර ප්‍රදර්ශනයක් වෙනවා. ඒ එක්කම දරුවන් නර්තනය ඉදිරිපත් කරන අවස්ථාවේ, ගීත ඉදිරිපත් කරන අවස්ථාවේ අපේ චිත්‍ර ශිල්පීන් ඒ සඳහා චිත්‍ර නිර්මාණකරණයට පවා යොමු වෙලා තියෙනවා. ඒක අපූර්ව අත්දැකීමක් බවට පත් වුණා. කාගෙත් සිත්ගත් බොහොම ආකර්ෂණීය අවස්ථාවක් බවට ඒකත් පත් වුණා. ඒ වගේම අද දවසේ අපි දකිනවා දරුවන් බොහොම ප්‍රමාණයක් මේ චිත්‍ර මූර්ති ප්‍රදර්ශනය, අපේ සිත්‍රු ප්‍රදර්ශනය නැරඹීමට පැමිණිලා තියෙනවා. මේ පැමිණීමම ඔවුන්ගේ සිතුවිලිවල තියෙන නිදහස් බව, නිවහල් බව සහ ඔවුන්ගේ නිර්මාණශීලී බවට හොඳ අත්වැලක් වෙලා තියෙනවා. මේ
චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන්නට අපට මේ අවස්ථාව වෙනකොට රටේ පවත්න තත්ත්වයන් එක්ක අපිට නොහැකි වෙයි කියලා අපිට ලොකු බයක් තිබුණා. ඒ අවස්ථාවට අපිට උදව් කළා සීදේවී කර්මාන්ත ආයතනය මතුගම, අපිට ගාමිණී කුලරත්න මැතිතුමා තමන්ගේ ධන පරිත්‍යාගයෙන් මේ සඳහා සහතික පත්‍ර මුද්‍රණය කරලා දීලා දරුවන්ට ප්‍රථම තෙවන ස්ථාන, ඒ වගේම ඔවුන්ට ත්‍යාග ප්‍රදාන, මේ සියල්ලටම ලොකු ශක්තියක් වුණා. සිත්‍රු 2024 ඇත්තටම ඉතාම ආකර්ෂණීය ප්‍රදර්ශනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතා මැනවින් සංවිධානය කරන ලද දරුවන්ගේ ගුරුබවතුන්ගේ හැකියාවන් එක්තැන් කරපු එකම වේදිකාවකට ගෙන ආපු ලස්සන ප්‍රදර්ශනයක් විදිහට මට හඳුන්වලා දෙන්න පුළුවන්. මේ වගේ කාර්යයන් නිසා අපේ දරුවන් වර්තමානයේ ගිලිහී යන සෞන්දර්ය හා කලාව පිළිබඳ අදහස දියුණු කර ගනිමින් ඔවුන්ට යළිත් මේ සෞන්දර්ය ලෝකයේ සැරිසරන්නට මේ හරහා අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ගුරු භවතුන්ටත් නව මානියකින් නව දැක්මකින් අලුත් වෙමින් තමන්ගේ කාර්ය කරගෙන යන්න මේ වගේ කාර්යයන් ඇත්තටම ලොකු පිටිවහලක් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපිට මේ චිත්‍ර ප්‍රදර්ශනය තුළ අපි දකිනවා සමාජමය වශයෙන් උත් පණිවිඩයක් දෙනවා. අපි සමාජය කොහොමද, ප්‍රජාව කොහොමද අපේ දරුවොත් එක්ක එකට අත්වැල් බැඳගන්නේ, දරුවන්ගේ අනාගතයට අපි කොහොමද සවිමත් අත්වැලක් වෙන්නේ, අපේ දරුවන්ට උගන්වන අපේ ගුරු භවතුන් මොන ආකාරයටද තමන්ගේ නිර්මාණශීලීත්වය, තමන්ගේ හැකියාව මේ ප්‍රදර්ශනය තුළ ක්ෂණිකව ඉදිරිපත් කරන අවස්ථා අපි දකිනවා. ඒ තුළ ඔවුන්ගේ විශිෂ්ට දක්ෂතාවයන් අපිට එළිදරව් වෙනවා. දරුවෝ ආසයි ගුරු භවතුන් චිත්‍ර අඳිනවා දකින්න, දරුවෝ ආසයි ගුරු භවතුන්ගේ රංගනයන් දකින්න, ඒ වගේම දරුවෝ හැම වෙලේම අනුගමනය කරන්නේ, අනුකරණය කරන්නේ අපේ දරුවන් මේ ගුරු භවතුන් කරන මේ ක්‍රියාකාරකම්, ඒවා විමසිලිමත්ව බලාගෙන. ඒ නිසා චිත්‍ර කලාව සම්බන්ධයෙන් අපේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය තුෂානි විතානාචි මැතිනිය, ඒ වගේම ගුරු උපදේශකතුමා දීපාල් ජයවර්ධන මැතිතුමා තමන්ගේ චිත්‍ර කලා ගුරු භවතුන් සියලු දෙනා එකතු කරගෙන අද දවස වෙන විට ඉතාම අපූරු චිත්‍ර හා නිර්මාණ ප්‍රදර්ශනයක් විදිහට සිත්‍රු චිත්‍ර හා මූර්ති දැක්ම මතුගම අධ්‍යාපන කලාපයේදී අපි හැම දෙනාටම අපූරු ආස්වාදනීය මොහොතක් උදා කරන්නට උත්සාහරන් තියෙනවා. ඒ උත්සාහය හරිම ප්‍රශංසනීයයි. මං සුබ පතනවා අපේ අනාගත සිත්තරුන් ලෝකයට එළිදරව් කරන මේ අවස්ථාව ඔවුන් අපට සලසා දුන්නාට. දෙදස් 2024 චිත්‍රා මූර්ති ප්‍රදර්ශනයේ මේ ප්‍රදර්ශනය නරඹමින් එන අතරතුර අපට දක්නට ලැබුණා හරි අපූර්ව චිත්‍ර ටිකක්. මේ චිත්‍රවල ඉතාමත්ම සුවිශේෂී බවක් අපි දකිනවා. අනිවාර්යයෙන්ම මේ චිත්‍ර ප්‍රදර්ශනය නරඹන අයගේ net සිත් මේ චිත්‍ර සමූහය කරහා ඇදී යනවා නොඅනුමානයි. ඒ ගැන සැකයක් නැහැ. ඉතින් අපි හමු වුණා ඒ අපූර්ව චිත්‍රමාලාව ඇඳපු ශිල්පියා, ශිල්පිය විතර නෙමෙයි ඒ ශිල්පිනිය චින්තක සහ රජිතා. දැන් අපි රජිතගේ චින්තකගෙන අහන්න යන්නේ මේ චිත්‍රමාලාවේ තියෙන සුවිශේෂී බව අපි දකිනවා. ඔබ මෙවැනි චිත්‍ර මාතෘකා තෝරාගත්තේ ඇයි? චිත්‍ර කලාවේ ඉතිහාසයත් එක්ක බැලුවොත් අපි දැන් ඩේවිඩ් ප්‍රතිමාව වගේ ගත්තාම නේද? ඒවා විවාදයට තුරු දෙන නිර්මාණ. දැන් මේ චිත්‍ර ප්‍රදර්ශනයේ පුරාවටම තිබුණු චිත්‍රත් එක්ක බැලුවෙන් පස්සේ මේ චිත්‍ර විවාදයට තුරු දෙන චිත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. ප්‍රේක්ෂකයෝ මේ ගැන කතා වෙනවා. මට ඇහුණ කතා වෙනවා මේ ප්‍රදර්ශන භූමිය තුළ. මම අහන්නේ ඒ ශිල්පියාගෙනුයි දැන් මෙවැනි මාතෘකා ඔස්සේ ඔබ චිත්‍ර නිර්මාණය කිරුවේ ඇයි? අපි චිත්‍ර ටිකක් ගෙනාවා අර රියලිස්ටික් එකෙන් ෆිගර් ඩ්‍රෝවින් ෆිගර් ටිකක් තමයි අපි මේ චිත්‍රයට ගේන්න ගොඩාක් උත්සාහ කරේ. එතකොට ඒකෙදී අපි අර යුරෝපියන් ශිල්පීන් ඉන්නවා, ලියනාඩෝ ඩාවින්චි, මයිකල් ආන්ජලෝ වගේ අයව ෆලෝ කරලා ඒ වගේ නිර්මාණ ටිකක් අපි
මේකේ ළමයින්ට සෞන්දර්යාත්මක අදහසක් දෙන්න මේ දේ අපි දෙන්නත් එක්ක ගොඩනැගුවා. ඒ වගේම අපි ලංකාවේ ට්‍රැඩිෂනල් පැත්තත් ගත්තා, ට්‍රැඩිෂනල් පේන්ටින් ටිකක් මේ පැත්තෙන් මේ ට්‍රැඩිෂනල් පේන්ටින් ටික. එතකොට ඒකේ අපේ ලංකාවේ තියෙන මහනුවර යුගයට අනන්‍ය වූ ලක්ෂණ දරුවන්ට ඉදිරිපත් කිරීමට, ඒ වගේම ඒ ශිල්පීන් කරපු කුසලතාවය ලෝකයට, ඒ වගේම අපේ දරුවන්ට, ගුරුවරුන්ට ඉදිරිපත් කිරීමත් අපේ අරමුණක් වුණා. ඒ විතරක් නෙමෙයි, මේ චිත්‍ර තුළින් අපේ ළමයින්ට බොහෝ දේ දැනගන්න පුළුවන්. ළමයින්ගේ කුතුහලය නිර්මාණය කරන මේ චිත්‍ර අපි සංගවලා තියන්න හොඳ නෑ. මොකද ඔවුන්ට ඉදිරි අධ්‍යාපනයේ අනාගතය වෙනුවෙන් මේ වගේ චිත්‍ර අපි ඉදිරිපත් කරොත් තමයි ඒගොල්ලන්ගේ අවස්ථා එළියට මතුවෙන්නේ. ඒ නිසා මම ගොඩක් සතුට වෙනවා මේ ප්‍රදර්ශනයට සම්බන්ධ වීම සම්බන්ධව. අපිට ඉතින් ගොඩක් සතුටුයි. ඔව්, දැන් මේ චිත්‍ර ප්‍රදර්ශනයේ අංශ කීපයක් තියෙනවා. අපි දැන් මීට කලින් චින්තකත් එක්ක කතා කරේ ඒ ලයිෆ් ඩ්‍රෝවිං කියන අංශය පිළිබඳව. ඔහු නිර්භීතව තමන්ගේ ලයිෆ් ඩ්‍රෝයින් ඉදිරිපත් කරලා තිනවා, බය නැතුව නිර්භීතවම ප්‍රේක්ෂකයන් අතරට. දැන් ඒ අතරේ අපි තවත් අංශකට වුණා, මගේ පිටිපස්සෙන් උඩ පෙන්වුවා ඇති මේ කියන අපූර්ව ආකාරයේ භූමි දර්ශන චිත්‍රය, නැත්නම් ලෑම්ස්කේපින්. මේ ලෑම්ස්කේපින් කියන අංශය හරිම අමාරු විෂයක්. ලෑම්ස්කේපින් අඳින්න එසේ මෙසේ කෙනෙකුට බෑ. නමුත් ඒ ප්‍රබල අභියෝගයේ ඉතාමත්ම සරලව, සුමගව, බොහොම කෙටියෙන්, කිසිම ඊසි අප කියන ඊසි ගේමක් නෑ ඒ විදිහට නිර්මාණය කරපු ශිල්පිය අපි සමග ඉන්නවා. මේ මං ආගෙන මේක බලනයි කියනවා මේක රුවන්පුරය කියලා. මං බැලුවා මොකද මේ රුවන්පුරය? ඒ තමයි රුවන් සමරනායක. රුවන් සමරනායකගේ චිත්‍ර මං හිතන්නේ මෙතන තුන චිත්‍ර 40ද 45ද. සමහර චිත්‍ර අපහුත් අරගෙන ගියා මෙතන තියන්න බැරි තමයි. හැබැයි ඒ සේරම චිත්‍ර ඔහුගේ ප්‍රධාන මාතෘකාවට පත් වුණේ භූමි දර්ශන චිත්‍රයි. දැන් ඒ ශිල්පිය මාත් කරදී සිටිනවා. ඔහු නිකන් ගෙන නෙමෙයි, මේජර් රුවන් සමරනායක. මේජර් රුවන්, මම අහන්න කැමතියි ඔබ ඇයි මේ තරම් ලෑම්ස්කේපින් වලට ආදරේ කරන්නේ? මේ වගේ භූමි දර්ශන චිත්‍ර ඇයි ඔබ අඳින්නේ? මොකද්ද මේකේ පෙළඹුම? මොනවද ඒ තුල අන්තර්ගත වෙච්ච අපූර්වත්වය? මොකද්ද මට පොඩ්ඩක් විස්තර කරන්න. සාමාන්‍යයෙන් සුවිශේෂී එහෙම හේතුවක් නැහැ. නමුත් අර මම වැඩි කැමැත්තක් දක්වනවා මේ භූමි දර්ශන සිතුවම් නිර්මාණය කරන්න. ඉතින් ඒ පැත්තෙන් ඉස්සරහට ගියා. නමුත් තව අධ්‍යයනය කරන්න තියෙනවා. අපි ඉතින් ඒ පැත්තෙන් පොඩ්ඩක් ෆලෝ කරගෙන ඉස්සරහට යනවා. හොඳයි. දැන් ඔබේ කුව කාරණෙත් එක මං අහන්න කැමතියි. දැන් ඔබ බොහෝ දුරට ගුරුකට ගත්තේ මේ කවුද ලෑම්ස්කේපින් ශිල්පියව ගොඩක්ම අගය කරන එක්කෙනෙක් අපේ ලංකාවේ හෝ බටහිර දකින්න පුළුවන්ද? කවුද ඒ ශිල්පී? එහෙම කෙනෙක් කියලා නෑ. කීප ශිල්පීන් කීප දෙනෙක්ගේ නිර්මාණ අධ්‍යයනය කළේ වරලා මට ආයිනික වෙච්ච සම්ප්‍රදාය මම නිර්මාණ කරගෙන තියෙනවා. ඔව්. ඒක තමයි සෞන්දර්ය වේදිකාවේ කාර්යභාරය. ඒ කියන්නේ මේ සෝබාධාමයේ තියෙන දේවල් අධ්‍යයනය කරලා තමන්ට ආවේණික ශෛලියක් නිර්මාණය කර ගැනීම, සෝබාධාමයේ රිද්මය තමන්ගේ හැකියාවන් එකතු කරලා ඉදිරිපත් කිරීම තමයි සෞන්දර්යය කියලා කියන්නේ. ඉතින් මම අහන්න කැමතියි දැන් ඔබ මේ සඳහා යොදාගත්ත වර්ණමාලාව මොකද්ද? එතකොට මේ සඳහා යොදාගත්ත කලර් කෝඩ් එක මොනවද? මොනවාගේ වර්ණද? ඇක්‍රිලික් කියන මාධ්‍යය යොදාගත්තේ. ඒක මේක ජලයෙන් තමයි දිය කරන්නේ. ඇක්‍රිලික් පේන්ට් වලින් තමයි මේ සිතුවම් නිර්මාණය කරලා තියෙන්නේ කැන්වසේ මත. හොඳයි, මම අහන්න කැමතියි දැන් මෙහෙම ප්‍රසං මේ චිත්‍ර ප්‍රදර්ශනට අමතර ඔබ බලාපොරොත්තු වෙන ඉදිරියේ චිත්‍ර ශිල්පියෙක් විදිහට මතුම කලාපයේ ඉන්න ඉහළම මට්ටමේ අපි ලංකාවේ ශ්‍රේණිගත කිරීම ගත්තොත් ශ්‍රී ලංකාවේ සිටින ඉහළම පෙළේ පේන්ට කෙනෙක් එක තමයි මම මේ කතා කරන්නේ. එතකොට ඔබ චිත්‍ර ශිල්පියෙක් විදිහට මොනවද ඔබේ අනාගත බලාපොරොත්තු? හෙටනිත ඔබ මොකද්ද කරන්න ඉන්නේ? අපි උත්සාහ කරනවා මේ එක්සිබිෂන් එක කොළඹ රයිල්මෙන් කලාකාරයට අරගෙන ගිහිල්ලා ඊටදී වැඩි දියුණු මට්ටමින් එක්සිබිෂන් එක ගන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, අපි ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා ප්‍රමුඛ පෙළේ චිත්‍ර ශිල්පියෙක් වෙන මේජර් රුවන් සමරනායකට අපි සමග එකතු වීම පිළිබඳව. ඔබේ ඊළඟ චිත්‍ර ප්‍රදර්ශනයේදී එහෙනම් අපි හමු වෙමු. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. චිත්‍රගුරු සංසදය, සිත්‍රු කලා සංසදය ඉතාම කැමැත්තෙන්, ඉතාම ආදරයෙන් කරපු පරිත්‍යාගයක් කිව්වොත් ඒක නිවැරදියි. මොකද කිසිම මුදල් ප්‍රතිපාදනයක් නොමැතිව අපි අපේ කැමැත්තට, අපේ ආසාවට කරපු නිර්මාණ ඉදිරිපත් කිරීමක් මේක. දරුවන්ගේ, ඒ වගේම ගුරුවරුන්ගේ, කෙනෙක්ගේ හදවතේ ඇතිවන හැඟීම, මනසේ ඇතිවන සිතිවිල්ලෙන් සිත්තමකට නගලා මේ වගේ සියලුම දෙනාට ඉතාම සතුටින්, ආදරයෙන් රස විඳින්න පුළුවන් නිර්මාණයක් කරන්න අපිට හැකියාව ලැබුණේ
අපේ අධ්‍යාපන කලාපේ නියමුවානන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය ප්‍රේමා විජේතුංග මහත්මිය, ඒ වගේම නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආශා ජයසේකර මහත්මිය ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය, ගුරු උපදේශක දීපාල් ජයවර්ධන මහත්මා, ඒ වගේම රොෂානි මහත්මිය, ඒ වගේම මතුගම අධ්‍යාපන කලාපේ චිත්‍ර ගුරු සංසදය මීට මට ගොඩාක් උදව් කරා. ඒ හේතුවෙන් ඒ සියලු දෙනාගේම දැඩි කැපවීමෙන් මේ වගේ ලස්සන චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න අපිට හැකියාව ලැබුණා. මම ජ්‍යේෂ්ඨ චිත්‍ර උපදේශක ඇටියට කලාපයේ හිටියේ. ඉතිබන්දනම් මං හිතන්නේ කලාප කාර්යාලයත් ඇතුළුව මේ අපේ රුවන් සර්ලා පිරිස එකතු වෙලා මේ කරපු එක ඇත්තටම අනවිභවනීය ක්‍රියාකාරකමක්. මොකද චිත්‍රයක් කියන්නේ අධ්‍යක්ීම පරිකල්පනය මත සෝදනම් වෙච්ච දෙයක්. ඉතිවිදේට එකෙන් අපි ලබන්නේ වින්දනයක්. ඒ වින්දනය කියන එක අපිට උපරිමෙන් ලබා දෙන්න රුවන් සර් කටයුතු කරලා තියෙනවා. ඒකෙන් අපි ඇත්තටම රුවන්ගේ චිත්‍ර විතරක් නෙවෙයි කලාප කාර්යාලයේ සියලුම දූදරුවන්ගේ චිත්‍ර ඉතාමත්ම අගය කොට සලකනවා චිත්‍ර හිටපු චිත්‍ර උපදේශක විදියට. මේ සඳහා මුදල් ප්‍රතිපාදන නොතිබිච්ච අවස්ථාවක අපිට මේ සඳහා ප්‍රධාන අනුග්‍රහය ලබා දුන්නා සීදේවි හඳුන්කූරු කර්මාන්ත ආයතනයේ අධිපති කුලරත්න මහත්මයා, ඒ වගේම මිනස්රෝ ආයතනයේ විදුහල්පතිතුමා, ඒ වගේම රුවන් සමරනායක ඇතුළු ස්තුති කරන්න ඕන ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒ සියලු දෙනාගේම දැඩි කැපවීමෙන් මේ නිර්මාණ සංසදය අද දවසේ මේ විදිහට ඉල දක්වන්න පුළුවන් වුණා. ඔව්, ඔබට පෙනෙනවා ඇති මෙම සිතුවම මේ ප්‍රදීපාගාරය මේජර් රුවන් සමරනායකගේ සිතුවමක් තමයි ඔබ මේ දකිමින් සිටින්නේ. ඔහුගේ මේ සිතුවමේ ඔබට පෙනෙන ඇති මෙතන මේ ප්‍රදීපාගාරයක් නිර්මාණය කරලා තියෙනවා. මේ ප්‍රතිපාගාරකයෙන් සිදුවන කාර්යභාරය කුමක්? ඒ තමයි මග පෙන්වීම. මම මුලාව කරනකොට මේ ප්‍රතිපාගාරය දිහා බලාගෙන තමයි තමන්ගේ ගමන කෙලවර කරන්න පුළුවන්. එහෙමනම් අපි මේ චිත්‍ර ප්‍රදර්ශනයේදී අපිට මේ ප්‍රදීපී බවටපත් උනේ අපේ කුලරත්න මැතිතුමා. එතුමා තමයි මේ වගේ දැවැන්ත චිත්‍ර ප්‍රදර්ශනයක් කිරීමේ රහස. ඒ කියන්නේ මේ ප්‍රතිපාගාරයේ බදු රුව අපේ කුලරත්න මැතිතුමා. එතුමා මේ කාර්යයේදී අපිට මිල කළ නොහැකි උදව්වක් කරා. ඒ උදව්ව දිහා බලාගෙන තමයි ඔබට අපට මේ දකින මේ සිත්‍රු 2024 එළිදක්වන්නට දවසේ. එනිසා අපි එතුමාට නැවත නැවත තුතිවන්ත වෙනවා. කුලරත්න මැතිතුමාට මේ චිත්‍ර ප්‍රදර්ශනයේ පැවැත්වීමට එතුමා දුන් ඒ යෝධ ශක්තියට, ඒ බලයට, ජවයට අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙන ගමම්ම එතුමාගේ ජීවිතයත් සාර්ථක වේවා. යෝධ ශක්තිය, යෝධ බලයේදී ප්‍රතිභාපූර්ණ ව්‍යාපාරිකයෙකුට පත්වේවා කියන ප්‍රාර්ථනය අපි එතුමාට සුබ පතනවා හදවතින්.